අලුත්වෙන පාර්ලිමේන්තුවට මහනුවරින්තිස්ස අත්තනායක කණ්ඩායම් නායක සමග ජනබලවේගය අංක 1න් පාර්ලිමේන්තුවට යවමු. ඒගොල්ලෝ දේශපාලනය කරා නේද? ඒ වටම ලෑස්ති වෙච්ච මාධ්‍ය නාලිකා කීපයක් තිබුණා. විශේෂයෙන් ඒ මාධ්‍ය නාලිකා පාවිච්චි කරලා මේ රටේ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි විශාල වෛරයක් මේ සමාජය ඇති කරන්න ඒගොල්ලෝ සමත් වුණා. ඒකෙන් තමයි ඒගොල්ලෝ දේශපාලනය කරේ. ඒ දේශපාලනේ නේද? ඒ දේශපාලනේ තීරණ ගත්ත මිනිස්සු අද අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඔබට මතක නම් ඒ කාලේ නේද? Muslim කාන්තාවකට මේ ඇඳුම ඇඳගෙන පාරේ බහලා යන්න දුන්නේ නැහැ නේද බඳ කොත්තු බඳ යට ඇඳුම් ගැන නේද දොස්තර සාපි කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා එයා අපි සිංහල කාන්තාවන් වඳ කරනවා කියලා මතයක් හැදුවා හදලා සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර විශාල වෛරයක් ගොඩනැගුවා ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ අද එළිවෙමින් තියෙනවා අද එළිවෙමින් තියෙනවා පාස්කු ඉරිදා දවසක පල්ලි වලට බෝම්බ ගැහුවා සහරාන්ලා කියලා පිරිසක් නේද සස්තවාදීව පිරිසක් පල්ලි වලට බෝම්බ ගැහුවා නමුත් අපි දන්නවා ඒ ත්‍රස්තවාදය පෝෂණය කරේ මුස්ලිම් ජන සමාජය නෙවෙයි රාජපක්ෂලා කියන්නේ. රාජපක්ෂලා තමයි ඒ ත්‍රස්තවාදය පෝෂණය කරේ. සහ පාස්කු බෝම්බය පිපිරෙව්වේ ගෝඨාභය රාජපක්ෂලාගේ ඒ මැතිරණ ජයග්‍රහණය වෙනුවෙන් කියන කතාව එළි වෙලා තියෙනවා. ඔය නැගෙනහිර පළාතේ ඉන්නවා දේශපාලනය කරන ඒ කාලේ එල්ටීටී සංවිධානයේත් එක්ක ඒතුල වැඩ කරපු පිල්ලෑන් කියලා පුද්ගලෙක් නේද? ඔහු සහ ඒ වෙලාවකට බුද්ධයන් සිටපු ලොක්ක සුරේෂ් සලේලා එකතු වෙලා සැලසුම් කරලා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ බෝම්බේ පත්තු කරා කියලා අද ඒගොල්ලොත් එකතු වෙලා මේ ප්‍රචණ්ඩ ක්‍රියාවට හවුල් වෙච්ච මිනිස්සු පිටරටවලට ගිහලා පිටරට මාධ්‍ය නාලිකාවලට වොයිස් කට් දෙනවා. අපි දන්නවා එහෙම දේශපාලනය මේ රටේ තිබුණේ. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂලා පාස්කු බෝම්බෙන් මේ රටේ දරුවෝ අම්මලා තාත්තලා 300ක් මැරුවා 300කට ආසන්න ප්‍රමාණයක්. එච්චර සාහසිකයි මේ දේශපාලනය. ඒකෙන් බැට කෑවේ මේක සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් ජන කණ්ඩායම් අවසානයේ එකිනෙකා පෙන්වන්න බැරි තත්ත්වයකට මේ ගමවල් පත් කරා අපි දන්නවා මේ පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉතාම සාමකාමීව තම තමන්ගේ සංස්කෘතියන අනුව කිසිම කෙනෙකුට හානියක් නොවී ජීවත් වෙච්ච පළාත් නමුත් ජාතිවාදයේ වැපරුවා ජගයි ඔය රිෂාඩ් බදූදීන් නේද විල්පත්තුව කැලේ කපනවා කියලා විශාල රාවයක් ඇති කරලා දකුණේ මිනිස්සු එකතු කරන උතුරට අරන් ගියා නැගිනේට අරන් ගියා දකුණේ ඉන්න කොල්ල කෙල්ල වාහනවල දාගෙන කවුද ඒක කරේ ඒ කාලේ ඔයගොල්ලෝ මතක නම් ආනන්ද සාගර හාමුදුරුව කියලා අපි ස්වාමීන් වහන්සේ නමක් හිටියා එයා පරිසර වේදිකාවක් විදියට මේ විල්පත්තුව සම්බන්ධයෙන් විශාල රාවයක් ඇති කරා නමුත් පහුගිය දවස්වල ඔයගොල්ලෝ දකින්න ඇති සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ රිෂාඩ් බදිනුන්දි අපේ ආනන්ද සාගර හාමුදුරුව දෙන්නම එකට අපට පහර ගහනවා ඒගොල්ලෝ ගිලක් වෙලා තිබුණේ අපි ඒගොල්ලගේ මාතෘකාව උනේ මොකද ඒ මොහොතේ ඒගොල්ලෝ කිව්වා අපි බලයට ආවොත් එහෙම මේ රටේ පන්සල් පල්ලි කෝවිල් ඉවරයි අපි ආවට පස්සේ ආගම විනාසයි මේ රටේ ලේ වැගිරීමක් වෙනවා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනවා බෝධි උගුල්ලනවා නුවර පෙරහැර නවත්තනවා පන්සලේ දාන වේල නැති වෙනවා කියලා නැවත වතාවක් ආගම පාවිච්චි කරා ඒගොල්ලෝගේ දේශපාලන වේදිකාවේ මුස්ලිම් සහෝදරුන්ට රැවුලවන්න දෙන්නේ නැති වෙයි කියලා කිව්වා ඕන මතක නැහැ නේද විවිධ විදියට ආපෞසරයක් ආගම පාවිච්චි කරන්න උත්සාහ කරා ඒගොල්ලෝගේ දේශපාලන වේදිකාවේ අපි දන්නවා ඕනම මිනිස්සෙකුට තමන්ගේ ආගම ජාතිය තමන්ගේ සංස්කෘතිය කියලා කියන්නේ සංවේදී කාරණයක් ඒගොල්ලොත් ඒක හොතර දන්නවා ඒගොල්ලෝ දන්නවා ඒක පාවිච්චි කරන්න ඒක නිසා ඒවට බය වෙච්ච මිනිස්සුත් හිටියා බහුගේ කාලේ ඒගොල්ලෝ ජනාධිපතිවරණයේදී අපට රේව ඡන්දේ පාවිච්චි කරන්න නැති ඒක සාධාරණ බයක් තමන්ගේ ආගමට ජාතියට සංස්කෘතියට හානියක් වෙයි කියලා හිතනවා නම් තමන් වෙන දේශපාලන කඳුරක් තෝරගන්න එක ඒක සාධාරණයි මොකද එකම ප්‍රවෘත්තිය නේද ඒ ඒගොල්ලොන්ගේ ඒ ඒ දේශපාලන පක්ෂවල ඒ ඒ න්‍යායපත්‍රයන් වලට වැඩ කරන රූපහානි නාලිකා කීපයක් එකම වෙලාවෙ එකම ප්‍රවෘත්තිය කියද්දි මිනිස්සු ඒක විශ්වාස කරනවා නමුත් අද ඒගොල්ලොන්ගේ බොරු සියල්ල අතේ පත්තු වෙලා තියෙනවා ඒක නිසා ඒ ඇත්ත තේරුම් ගත්ත මිනිස්සු සියලු දෙනා අද ජාතික ජනබලවේගයත් එක්කතු වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරුයි කියලා අපි විශ්වාසයෙන් යුතුව කියන්නේ ඒකයි එල්ලම් වෙන මැතිවරණයේදී අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ගන්නවා අද මේ රටේ මිනිස්සු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ රට අවුරුදු 76ක් තිස්සේ විනාශ මුඛයට ඇදගෙන ගිය මේ රටේ අර ප්‍රචණ්ඩකාරී දේශපාලනය ඒ ම්ලේච්ඡ දේශපාලනය තෝරගත්ත පාලකයෝ ටිකක් එක කඳවුරක ඉන්නවා මිනිස්සු තව පැත්තක ඉන්නවා මිනිස්සු තෝරගෙන ඉන්නේ අපේ කඳවුර ජාතික ජනබලවේගයේ මාලිමාව අපි ගිය මැතිවරණයේ ගත්ත ඡන්ද ප්‍රමාණය බැලුවාම පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් අපි ආසන 105ක් 106ක් ගන්නවා මේ වෙනකොට ඒ සුළු ඒ සරල බහුතරය පහු කරන්න මේක තුළ මිනිස්සු සමත් වෙලා ඉන්නවා මහනුව දිස්ත්‍රික්කව දන්නවා අපි ගත්ත ඡන්ද ප්‍රමාණයට අනුව අනිවාර්යෙන් අපට ආසන 6ක් හිමි අපි බලාපොරොත්තුවක් තියනවා මේ මැතිවරණයේදී අනිවාර්යෙන් මහනුවරින් 10 දෙනෙක් ඔය දියවන්නාවේ තියෙන පාර්ලිමේන්තුවේ පුටු 10ක වාඩි කරන්න ඒ වෙන මොකටවත් නෙවෙයි අවුරුදු 76ක් තිස්සේ
obagi kadau balaporottu, obagi suru wisnu karpu abilasan apeksawan siyalla sapala karanna puluwan uwamanawak tiyana aanduwak api hadanawa Lankawe palaweni watawata purawesiyage apeksawai palakayage apeksawai dekama ekak bawata patthenna yanawa mita kalin patkala yapu aandu mita kalin patkala yapu janadhipathiwrun thibuna ekollonge apeksawan tikak ekollonge javarankarayinta ekollonge paul walata ekollonge henchayanta salakanna Jenazah udah hamada amat tibuna nirmalau ahinsa ku bala porutu dia apa yang jiwite mung hadai kira, hebei khawada wat tekesidu nene, hebei palaweni wat awat, merad itihase, palek bihiladino jenadi pati ora bihikalainno api, jenazah wagi apa ekshawan sah, sama pahatoi na bala porutu dia na, es samanau bala porutu sahita, anduai api hatan indra hadan nene, api danna mahanu adistri kem parlemen tu rapat kerle apa minisu bau gekale. Kehilir ramuk kelala, Mahinda ananda lutgam kelala, Anuradha Jayaratnala, Neda Arayin Lakshman Kiriyalala, Mono ada kerala dia negela, Poddak pasuhi ponamak kerala balan, Mono ada kalau kerala dia jenatawa ke balapurut itu kerana ke parlimen itu anuwa kelala, Neda Lakshman Kiriyal arah petting hanta ani dan tiga wifei dua ayek kekdu elal lanuwa, Me petting Anuradha Jayaratna hanta arah gampala ambulua petta sampurreng minasa kerana ini dan tiga tamatamangi yalu ante bedala dinoa, Eh Mahinda ananda lutgam ke arah petting naawal pidi dan tiga lanuwa. Meng kehilir rambut kelal, pahu kita sudah hidup sahuk kiamati, ratah arbu dia ketuna minisun deh beheti kena tuh gya, IMF ini naik karangan, sali dikat tuh nama ratah minisun deh, anda anggota beheti netu velun ledun deh beheti kena dibang kela, wakad dengarai beheti tenu ada injection tenu ada waturah kena nama ratah minisun deh vidala minisun berua, bal ausat dila ratah minisun berua, bal ausat dala ratah minisun ke asan dengarai. Mereka api tanda di lapat kali abu naik itu sahuk ke sesuatu baru hidupu visi baru emati mereka letu meruah gatuk ek urtiya wancakar ek korek ada hire aparang elita villa tiara hire itu api kiuwa neda hire itu agen ayat asanipai ayat apagan node ayat asanipai elita node kiala epar itu ini nawaidi ur behedden ngi ham ayak ieno mangen abu behedna mata bondne baik kiala keliram bukkel Nih, ya behedgan nih Singapura mountain sebetulnya lu. Hebei, apa ammala datulah daru orang yang spiritual. Eka le daru ek karangan spiritual kan amma kene bayau na. Dena behed bila daru ame reki la. Daru ek kambe ni amma kene spiritual ya na bayau na. Nih, me behed bond na bayai me reki la. Ehem, me saukya Lanka saukya sebe me ke tam narak katana katarang ya saukya mati kene kapar hiti. Ada apa orang elit ayat itu orang Nadu heuah maupun sebenarnya katulah, tapi ekang mati kerja agan. Api anu otak gevan badu sal lualin pension ni kag gevan. Hirai idit pension ni kag gevan. Jantah sebe nama ing kerla di ni mukad. Merade minisumar beka, Jawa orang ker beka. Evitrak ni Mahinda nanda alut gama ke keli ramu kello beragan. Poloe paskawa parlimen tu. Poloe paskawa keli ramu kello gan hoela balan. Oh dedas dah itu puno meti warna ekiti. Mati orang yang kedi, tamangnya hencai yudala, beri dia la, pansalah hidup biksu nansa nama gatane kara, nadua kena usabi. Eh, ma minisway parlimen tu ada di mana udah sleeping. Hebei, api salli waling, api anu lagi nabat salli waling, pension kewan api minimum orang tu gatake inta. Mukar tapi kewan nolod, ne, lohan ratatte, ette hebei, ne de pitradi usabu wahana. Johnson pernah andula, Peter ini usap wahana. Inggalan teng wahana usulah dekat dekat pula Lanka orang yang la batkan la orang angkut dahulu kan Lanka apa dino? Aur duga nanti sepeda lagi no. Anu kemas jangan agak sahudra jangan adi putih noin oya wahana hujid, hujinne, oya elevenne. Mereka orang terang jangan adi putih rumah ruila dino. Oya apa ada elevenne pe elevenne? Eka ya pikiran desa pan sanksi kute benas kala dino kiala. Mata ketiak agan oya horu takkari rela tapi pension keun apa salli vali, apa ikaran noin sahudra sahudri. Ebagai matamai, dia susah dekai gahalapan na bujana adi pati. Mereka de minis sugiwa, wajat mereka de keran nabe, karuna agalah mereka de dalayan negela gahalapan nu andi pada dorowal galawagan malpoch perlagan boat tu lehenggila ini la pita tak gil la, loke koran kohe tu hengguna. Ebagai kotaya di na burani likmasing apa meja kawalangka hati kenawa. Dengap muka dekaran ne, inna mandiriat di la, balagan na sevokeo di la, gitar balan awan na, tanokolakapan na, pikan ko oppe hodan na, gitar atukan na, sevokeo di la, balagan nuwa. Padi nanti ke mana? Anu esalnya orang telaga anu anu orang tu. Keran orang tu tapi, elok punai ke? Ewa ke? Mata mana? Ya kotaya di nampu rani lirik kamisinga. Merah te daruwo, badagi inna te unuwa tu re sini dia kalla bono. Eh, merah te me arbu deng godaga nawa kiran jalan adipati rani lirik kamisinga. Gederaya di koti bahaga kajuka lagi hindiya no. Koti bahaga kajuka lagi hindiya no. Gederaya di araksa wata ekasih hataga anak kila no.
ekasi atagana killana gedara yadi kokiyo dasayak killana gewan nonada denna nonada api pension deka gewana visramayatu deka gewana parliamentu amathi dureyatai mantri dureyatai janadhipathi dureyatai mahinda rajapaksa mantri dureyatai janadhipathi dureyatai pension deka api gewana සේවකයෝ දීලා තියෙනවා ඊයේ පෙරේද අලුත් රාවයක් හදන්න හදනවා අලුත් කතාවක් හදන්න හදනවා රට බේරගත්ත නායකයාගේ ජීවිතයේ අනතුරේ ආරක්ෂාව ඉවත් කරලා කියලා. දන්නවද ආරක්ෂාව ඉවත් කරාට පස්සේ කී දෙනෙක් ඉන්නවද කියලා ළඟ? ආරක්ෂාව ඉවත් කරාට පස්සේ කී දෙනෙක් ඉන්නවද කියලා දන්නවද? 280ක් ඉන්නවා. 280ක් ඉන්නවා පොලිසිය හමුදාව කමාන්ඩෝ එක ඇතුළු 280ක් ඉන්නවා ළඟ. එහෙම දෙයක් තමයි ආරක්ෂාව ඉවත් කරා කියලා කියන්නේ. ඉවත් කරන්න කලින් කීයක් හිටිය කියලා ඔයගොල්ලෝ හිතන්නේ? ගාන හොයලා බලන්න. 10 ගානක්. එහෙම ආරක්ෂාවක් දෙන්න ඕනද? ඇයි එහෙම ආරක්ෂාව මොකටද? රටේ යුද්ධයක් තියනවද? වෙන මොකක්ද ජීවිත අනතුරක් තියනවද? නැහැ. ඊයේ මම සරණ සංවාදයට ගියා. අර සජබෙන් ඉදිරිපත් වෙන අපේ හිතවතෙක් ඇවිල්ලා කියනවා ආරක්ෂාවට පිස්තෝලයක් ඕනේලු එයාට. පිස්තෝලයක්. මොකටද? ඒගොල්ලෝ සුරක්ෂිත මේ අනාරක්ෂිත කරපු සමාජයේ ඒගොල්ලෝ සුරක්ෂිත වෙන ආයුධ 10 15 තියාගෙන හැබැයි මිනිසුන්ගේ ජීවිත අනතුරේ හැරලා පාරේ පාතාලේ වෙඩි තියා ගන්නවා මුන් පිස්තෝලේ ඉනේ ගහගෙන තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගන්නවා පොලිසියෙන් හමුදාවෙන් ආරක්ෂාව ගන්නවා කරන්න ඕනද අපි නෑ අපි හැමෝටම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි විශ්වාස කරන්නේ නේද අපි කියන්නේ ආයුධ අතේ තියාගෙන හිටිය පළියට ජාතික ආරක්ෂාවත් මිනිසුන්ගේ ජීවිතවල ආරක්ෂාවත් තහවුරු වෙන්නේ නෑ ආරක්ෂාව තහවුරු වෙන්න නම් මිනිස්සු අතර අන්‍යෝන්‍ය අවබෝධය හැදෙන්න ඕන අනේකාගේ සංස්කෘතිය ගරු කරන සමාජයක් හැදෙන්න ඕන මුස්ලිම් ඉස්ලාම් මිනිස්යාගේ සංස්කෘතිය හඳුනන ඒක අවබෝධ කරගත්ත සිංහල ජන සමාජය මේ රටට ඕන සිංහල බෞද්ධ ජන සමාජය අවබෝධ කරගත්ත මුස්ලිම් ඉස්ලාම් ජන සමාජයක් සහ දමිළ හින්දු ජන සමාජය මේ රටට ඕන මේ සියලු අනන්‍යතාවයන් එකතු වුණාට පස්සේ තමයි රටක් ලස්සන වෙන්නේ එහෙම නැත්නම් එක ජාතියක් නේද එක ආගමක් කියලා එහෙම එහෙම රටවල ජීවත් වෙන්න බෑ මේ රටවල ජන වර්ගයේ වර්ගවල විවිධත්වයක් තියෙනවා නේද විවිධත්වයක සංස්කෘතියක් තියෙනවා මේ අනන්‍යතාව ගරු කරමින් අපි ජීවත් වුණොත් තමයි මේ රට සුරක්ෂිත රටක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ අමතක කරන්න හොඳ නෑ අපි අවුරුදු 30ක් යුද්ධ කරා ඒ යුද්ධයෙන් මේ රටේ තරුණයෝ මැරුණා උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් කොල්ල මැරුණා අහිමිුණේ අම්මලාට දරුවෝ අහිමිුණේ බිරින්දෑවරුන්ට ස්වාමියෝ අහිමිුණේ දරුවන්ට තාත්තලා උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් යුද්ධය පටන් ගත්තේ අපේ එකක් නෑ යුද්ධය අපේ නෙවෙයි යුද්ධේ පාලකයාගේ උමනාව ඒ උමනාවට අපි අපේ දරුවෝ බිලි දීලා තියෙනවා ඔය හැම ගමකම තියෙන සුසාන භූමියක සොල්දාදුවෙක් මිහිදන් කරපු වලක් තියෙනවා අහිංසක අම්ම කෙනෙක්ගේ දරුවෙක් මැරිලා තියෙනවා ඒකයි අපි කියන්නේ මේගොල්ලෝ ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේ ජාතීන් අතර ප්‍රශ්න ඇති කරවල අන්නකොටවල ආයුධ අතර දීලා හදන හදන ආරක්ෂාව එහෙම එකක් නෙවෙයි අපි සාමයෙන් ජීවත් වුණොත් අපි එකිනෙකාගේ සංස්කෘතීන් ඒ අනන්‍යතාවයන් අවබෝධ කරගත්තොත් අපිට ලස්සන රටක් හදන්න පුළුවන් අන්න ඒකයි අපි මේ කියන පොහොසත් රට ලස්සන ජීවිතය අන්න ඒ සදා තමයි මේ සහෝදර සහෝදරිය එකතු වෙලා ඉන්නේ. ඒ ගමන යන්න එකතු වුණු ඔබට ඔබට හදවතින්ම සුප්‍රාර්ථනා කරනවා මේ ජයග්‍රහණේ ගෞරවනීය කොටස්කරුවන් බවට පත් වෙන්න. අද මෙතෙන් පැමිණෙන ඔබ සියලු දෙනාට ඒ ගෞරවය පුද කරනවා ඒ ජයග්‍රහණේ කොටස්කරුවන් බවට පත් වෙන්න. මෙතෙක් අපිව තෝරා නොගත් පිරිසට ආරාධනා කරන්න. ආරාධනා කරන අපිත් එකතු වෙන්න කියලා. අපි ඒ හැමෝම එකතු වෙලා මේ බංකොලොත් කරපු රට මේ මිනිස් ජීවිත අඩියරම් පාගපු රට නැවත හදමු. ඒක හදන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක විශ්වාස කරන එක කරන්න පුළුවන් පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය සමග එකතු වෙමු. මේ රට අපි හදමු. එකතු වෙලා අපේ දරුවාගේ අනාගතය ලස්සන කරමු. අපේ තරුණයාගේ ඒ යෞවනවිය ලස්සන කරමු. අපේ වැඩිහිටියාගේ විශ්‍රාම ජීවිතය සුවපහසුකම් බවට පත් කරමු. රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනස ඒ ලස්සන සංස්කෘතිය අපි ගොඩනගමු කියන ආරාධනය කරමින් දිනාපු යකඩ කෑලි තහඬු කෑලි පරණ හට්ටි පරණ මුට්ටි ඔව් ඔව් ඒව නෙමෙයි වටින දෙයක් විකුණ ගන්න වටිනම තැන දසතමාග.lk නැති දෙයක් නැති තැනක් දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.